කටෙනුයි පස බැතුනේ දෙකෙන්ම හිනහයන පත්වීමක් කරලා තියෙනවා මේ මෑත කාලේ සිංගප්පූරුවේ පුරවැසි භාවයේ තියෙන කුප්‍රකට එන්ජීඕ කාර්යයක් වෙච්ච බහුජාතික බහුවාර්ගික බහුආගමික බහුභූතේ බහුභූත සංකල්ප තියෙන මේ ආචාර්ය රොහාන් ගුණරත්න කියලා කෙනෙක් පත් කරලා තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක අධ්‍යන ආයතනයේ උපදේශකයෙකු මෙන්ම නොනිල අධ්‍යක්ෂකවරයා හැටියට. එතන මේ පුජ්‍යලයා දීර්ඝ කාලයක් සිංගප්පූරුවේ වාසය කළා. දැන් මං හිතන්නේ අවුරුදු දෙකක් විතර රස්සාව නැහැ. ආ රස්සාව නැති මිනිහෙකුට දැන් ආරක්ෂක මාධ්‍යංශේ ජාතික ආරක්ෂක අධ්‍යන ආයතනයේ උපදේශක තනතුරක් දැන් අපි හොයාගෙන ගියා මේ මිනිහගේ මේ භූමිකාව දැන් ඔහු 2010 11 12 13 14 ආදී කාල සමයන් වලදී දිගින් දිගටම බුදුබල සේනා සම්මිදාන්ට පහර දුන්නා අපි න්‍යායාත්මකව මේ කරුණු ගවේෂණය කළා සිය ගණනක් සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සුත් එක්ක එකතු වෙලා මේ මිනිස්සු හිටියේ behind the screen අපේ තිරෙන් පිටිපස්සේ. මොකද ඒගොල්ලන්ට එළියට එන්න විදියක් නැහැ අර අන්තවාදී කල්ලි බලවත් නිසා. ඒගොල්ලන්ගේ ජීවිතවලට තරජන. ඒ නිසා අපි දැන් මම මේ රටේ සුෆි මුස්ලිම් මිනිස්සු පිළිබඳව කතා කරන්න ගත්ත නිසා තමයි එහෙම කට්ටියක් රටේ ඉන්නවයි කියලා දැනගත්තේ. සුෆි මුස්ලිම් මිනිස්සු මල් තියලා වඳින්න ඕන මට හරිනා. මේ ප්‍රශ්නේ කරලියට කෙනෙක් ගෙනාම සම්බන්ධයි. ඉතින් ඒ අවස්ථාවවලදී මේ රොහාන් ගුණරත්න නැමැති මුග්ධ මිනිසයා දිගින් දිගටම අපිට ප්‍රහාරෙල්ල කෙරුවා. දැන් පාසු කොමිෂන දැම්මා. පාසු කොමිෂන් එකේ වාර්තාව අපි කවුරුත් දන්නවා ආන්දෝලනාත්මක වාර්තාව. ඔබ කිව්වට විශ්වාස කරන්න දැන් ඒක අධ්‍යයනය කරනකොට තමයි ඔබට විශාල වාර්තාවක් නිසා ඒක සෑහෙන කාලයක් අපිට ගත වුණා කියවන්න එකින් එක කියවලා මේ අනිත් අනිත් කාරණා එක සංසන්දනාත්මකව බලනකොට සිංගප්පූරුවේ ත්‍රස්තවාදී වැලැක්වීම සම්බන්ධයෙන් තියෙන අනපනත් එහෙම් පිටින්ම ගෙනල්ලා දාලා තිනවා මේ වාර්තාව. ඒකෙන් ඉතා පැහැදිලි මේ මහා මොලකරු මේ ත්‍රස්ත ක්‍රියාකාරකම් පිළිබඳ අධ්‍යයනය කරපු මේ කලාපෙ ඉන්න මහා උගතෙක් විදියට තමයි මේ මිනිහත් පෙනී ඉන්නේ. දැන් අපේ රටේ සාමාන්‍යයෙන් එහෙම එකක් තියෙනවනේ. මොකක් හරි ආචාර්යෙක් වුවහම අම්මට සිරි. හරි ලොකු ආචාර්ය. අපේ නෝදාන රොහාන් ගුණරත්න ඔය මිනිහා යුද්ධය යන කාලේ ගෝ කවදාකවත් මේක යුද්ධෙන් ඉවර කරන්න බෑ කියලා. එදා එන්ජීඕ කල්ලිත් එක හිටගෙන ආණ්ඩුවට ගැහුවා. මේ රොහාන් ගුණරත්න. අද ආරක්ෂක මාත්‍යංශ උපදේශක වෙන්නේ කොහොමද? ලැජ්ජ නැද්ද කියලා අහන කොටාවේ මාත්‍යගෙන් අහනවා. ලැජ්ජ වෙන්න ඕන. මේක නම් අපි නිහඬව ඉන්නේ නැහැ. ලැජ්ජයි හිරිකිතයි. මේ වගේ තුච්ච තුප්පහි වැඩ කරන්න නෙමෙයි අපි මේ සිංහල ජාතික මතවාදය ජයග්‍රහණය කරන්න ගාඩිය කඳුළු හෙළුවේ මේ වගේ කොහෙවත් එන පරයන්ට අවිලා මේකේ මේ නරි නාටක නටන්න නෙමෙයි අනාගත ජාතික ඉරණම අඳුරු කරන්න නෙමෙයි එමිනියා සිංගප්පූරුවට ගිහලා මෙහෙ තියෙන තොරතුරු මේ CIA කාර්ය මුන් ගිහිල්ලා මේකේ තියෙන ඔක්කොම තොරතුරු ටික අරගෙන ගිහිල්ලා මොනවයි මොනව නොකරයිද කියලා කවුද කාටද කියන්න පුළුවන් ඒ නිසා මේ පත්වීම ගැන අපේ බලවත් විරෝධය මේ වෙලාවේදී ප්‍රකාශ කරන්න කැමතියි දැන් මහා බැංකුව කොල්ලකාගෙන යන්න අවශ්‍ය මේ උපදෙස් දීපු අර්ජුන් මහේන්ද්‍රන් තාම ලංකාවට ගෙන්න බෑ. සිංගප්පූරු පුරවැසිය. රොහාන් ගුණරත්න සිංගප්පූරු පුරවැසිය. මේක පුදුම ප්‍රශ්නයක්. ඉතින් දැන් මෙතන එක්තරා කණ්ඩායමක් ගොඩනැගිලා ඉන්නවා. ඔස්තාද් මන්සූර්, අලි ශබ්රි, රොහාන් ගුණරත්න. ඒතර රොහාන් ගුණරත්න තමයි උපදෙස් දෙන්නේ මේක කරන්න මේක කරන්න මේක කරන්න. දැන් ඒ උපදෙස් අනුවද මන් දන්නේ නැහැ. අපි මේ කතා කරන මොහොතේ විශේෂයෙන් ගුවන්විදුලි සංස්ථාවේ අර කලින් ආකාරයට 2015 ඉඳලා 2019 දක්වා තිබුණා වගේ 2010 ඉඳලා 2015 දක්වා තිබුණා වගේ ඊට පූර්වෙන් පූර්ව අවස්ථාවල තිබුණා වගේම අන්තවාදී වහබ්වාදී ඉගැන්වීම් රාජ්‍ය අනුග්‍රහයෙන් ඒ විදියට මේ දේශන පවත්වගෙන යන මේ මොහොතේ ගුවන්විදුලි සංස්ථාන අපි ගිහිල්ලා ජනමාධ්‍ය මැතිවරයා හම්බුණා. උන්නහයට ගිහිල්ලා ලිඛිතව බාර දුන්න මෙන්න මේ 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 පුජ්‍යලය නිසා බරපතල ගැටලුවක් ඇති වෙලා තියෙනවා. වහාම ඒ ක්‍රියාකාරකම් නවත්තන්න කියලා.
මේ ආණ්ඩුව යටතේ ගුවන් සංස්ථාවේ සභාපතිවරයාට පත් කරපු ජගත් වික්‍රමසිංහ මහත්මයා ඉතාම හොඳට මේ ප්‍රශ්නේ කළමනාකරනවා අපිට කතා කරනවා සාම්ප්‍රදායික මුස්ලිම් අයගෙන් අදහස් ගන්නවා අරගෙන අර අන්තවාදයට තියෙන ඉඩ ඇහිරුවා අන්තිමට උනේ මේ මනුස්සර ගුවන් සංස්ථාවෙන් ගෙදර යන්න වෙච්ච එක ඉතින් ඒකෙන් පැහැදිලි වෙනවා මේ ආක්‍රමණකාරී වැඩපිළිවෙල ද්‍රූඩාකාරයෙන් නෙවෙයි අර සහරාල්ලා පුපුරවා ගන්න ආකාරයෙන් නෙවෙයි සහරාල්ලව බිහි කරන මතවාද එක්කම දැඩි මෘදු ආක්‍රමණයකට මේ ආයතන ගොදුරු වෙලා තියෙන බව ඒ වගේම මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව දැන් යෝජනාවක් මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව යෝජනාවක් ගෙනල්ලා තියෙනවා මද්රසා සම්බන්ධයෙන් ඉක්මන් පියවරක් ගත යුතුයි මේ මත්තප්පන්නේ මද්රසා රට තුල ගොඩනගන්න ඕන කියලා. ඇත්ත වශයෙන්ම මත්තප් කියන ඒ ආකාරයේ කියන්නේ දරුවෝ සල්ලි ගෙවලා ගිහිල්ලා ඉගෙන ගන්න මේ මත්තප්පන්නේ මද්රසාවල් ආවේ 2000න් පස්සේ. Breaking.lk